2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් ලෙස දස දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ හයක්, වෙනත් දේශපාලන පක්ෂයක් හා ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයින් 30 දෙනෙකු එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. මේ අතර නියමිත සුදුසුකම් සපුරා නැති පුද්ගලින්ද ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමශ්‍රී රත්නායක පවසනවා. මේ රටේ ඕනම පුරවැසියෙකුට තමන්ට කැමති ආගමක් ලබ්ධයක් විශ්වාසයක් දාන්න පුළුවන්, දේශපාලන මතයක් දාන්න පුළුවන්, පක්ෂයක් කටයුතු කරන්න පුළුවන්, ඔහුට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් පළමුවෙන් බලන තමන්ට ජාතිවරණය සඳහා ඉදිරිපත් වෙන අවශ්‍ය මූලික සුදුසුකම් තියෙනවා. මේ මූලික සුදුසුකම් කිසිවක් නොමැතිව මේ පහුගිය දින කීපෙතර බොහෝ දෙනෙක් අපේ කාර්යාලයට පැමිණලා යනවා. මම හිතන මේ මාධ්‍ය හරහා තව තමන්ට ප්‍රචාරයක් ලබා ගන්න දෝ කියලා ගැටලුවක් තියෙනවා. මාධ්‍යත් මේව අනවශ්‍ය ආකාරයට ප්‍රචාර කරන වටවත් තමයි දකින්නේ. ඒ නිසාම තව සංඛ්‍යාව වැඩි වෙද්දී දන්නෙත් නැහැ. දැන් මේ ඔවුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පුරවැසියකන වයස අවුරුදු 30ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි කොහොම දේශපාලන පක්ෂයක පක්ෂ ලේකම්වරයා විසින් අප තැන්පත් කරනවා තමන්ගේ පක්ෂය කෙනෙක් වෙනුවෙන්. එහෙම නැත්නම් ස්වාධීන අපේක්ෂකෙක් නම් ඔහුට තියෙන්නේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයෙක් විදිහේ සඳහා එන ඕනම කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටපු සහ වර්තමානයේ ඉන්නවාද යන්න පිළිබඳව අදාළ ලියවිල්ල පාර්ලිමේන්තු මහලේකම්තුමියගෙන් රැගෙන ආ යුතුමයි. එහෙම නැති කෙනෙක් ස්වාධීන අපේක්ෂක විදිහට අනවශ්‍ය ආකාරයට ඉදිරිපත් වෙන උත්සාහ කරන්න එපා කියනකේ තමයි ගෞරවයෙන් ඉල්ලන්නේ. මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අප විශ්වාස කරනවා තවත් 10ක් 15ක් අතර ප්‍රමාණයක් ඇප තැන්පත් කරයි. මෙතුළින් එකක් නිරීක්ෂණය වෙනවා. බොහෝ අපේක්ෂකයන් කිසිදු දේශපාලන මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ, ප්‍රවර්ධනයක් සිදු කරන්නේ නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. කිසිම දේශපාලන දෘෂ්ටිවාදයක් යම් ආකාරයකට ප්‍රචලිත කරන්නේත් නැහැ. සරලවම බලය ලබා ගැනීම සඳහා වන කිසිදු වැඩසටහනක් නිර්මාණය කරන්නේත් නැහැ. මෙවැනි පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම තුළ ආර්ථික පීඩනයක සිටින රටකට යම් ආකාරයකට වෙන්නේ අගතියක්. මේ අතර පැමිණිලක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන තාවකාලික සහ ස්ථානමාරු අත්හිටුවන ලෙසත් ඉදිරි කාලයේදී රෝහල්වලට වෛද්‍ය උපකරණ බෙදා දීම හා රෝහල් විවෘත කිරීම කටයුතු සඳහා දේශපාලකයින් සම්බන්ධ කර නොගන්නා ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරන ලෙසටයි ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ. සෞඛ්‍ය සේවාවේ සක්‍රීය ලෙස සම්බන්ධන වෘත්තිය සමිති නායකයින් කොළඹ අවට ප්‍රදේශවල ස්ථානමාරු කරන්නට ඇබෑරුතු පවතිද්දී ඔවුන් එකවර කොළඹින් පරිබාහිර ප්‍රදේශවල ස්ථානමාරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් යන බවට ලද තොරතුරු සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමසාරිස්තුමාව දැනුවත් කළා. ඒතර අපි විශ්වාස කරන ලබන අඟහරුවාදා අමාත්‍යාංශ ලේකම්වරුන් සමග මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පවත්වන සාකච්ඡාවේදී මේ සියලු කරුණු සම්බන්ධව අවධානය යොමු කරලා මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.